දසකෝගොල් හැම දෙනාටම අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද හරියටම JBL එකක් අපිම අඩුවෙදමකින් හදාගන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව ඉක්මනටම යමු වීඩියෝ එකට. මේක ඇම්ප්ලිෆයර් එක විදියට ගන්න TDA 2030 කියන ඇම්ප්ලිෆයර් එක. මේ ගැන වීඩියෝ channel එකේ ගොඩක් කරලා තිනවා. ඔන්න ඕගොල්ලන්ට ඒ වීඩියෝස් උත් බලන්න පුළුවන්. ඔයාලා description එකේ link දාලා තියන්නම්. මේක preamp එක විදියට පාවිච්චි කරන්නේ Bluetooth USB kit එකක්. මේ ගැන ඔයගොල්ලන්ට අවබෝධයක් නැත්නම් channel එකට ඇවිල්ලා බලන්න පුළුවන්. මේ ගැනත් වීඩියෝ එකක් කරලා තිනවා. මේකෙත් link එක මම description එකේ පල්ලෙහා දාලා තියන්නම්. මේකේ Bluetooth, FM, USB, AUX හැමදේම වගේ support කරන USB kit එකක්. මේක කඩේ රුපියල් 650කට වගේ ගන්න පුළුවන්. මෙතන පොඩි රෙගුලේටරයක් පේන්න තියෙනවා 78.5 රෙගුලේටරේ තියෙන. ඒ කියන්නේ මේක පොඩ් 5 ඉඳලා 12 වගේ වෙනකම් වෝල්ටේජ් එකකින් සප්ලයි දෙන්න පුළුවන්. මේ තියෙන්නේ USB එකේ දෙපැත්තට දාන රිමෝට් දෙක. ඊට පස්සේ එකට එන රිමෝට් එක මේකේ කේබල් දෙක. ඊට පස්සේ මෙතන මේ රවුම මැද්දට වෙන්න USB කිට් එකයි DC ෂොට් එකයි දා ගන්න පුළුවන් වෙන විදිහේ කාඩ්බෝඩ් එකක් මවුන්ට් බෝඩ් එකක් කපාගෙන තිනවා. ඔයගොල්ලෝ පුළුවන් මේ විදිහට කපාගෙන මේක ඇතුළට බස්සන්න පුළුවන් වෙන විදිහට කපා ගන්න. ඊට පස්සේ මේ තියෙන ස්පීකර් එක ඕම් 4යි වොට් 5ක ස්පීකර් එකක් තියෙන්නේ. ඔයගොල්ලෝ ස්පීකර් එක ගද්දි ටිකක් හොඳම ස්පීකර් එකක් ගන්න බලන්න. මොකද මේක හරි ක්වොලිටියක් ගන්න නම් ස්පීකර් එක තමයි හොඳටම තියෙන්න ඕනේ. හරි ඉස්සල්ලාම USB කිට් එකයි DC සොකට් එකයි මේ මවුන්ටන් බෝඩ් එකට හයි කරගෙනමු. හරි මෙන්න මේ විදිහට තමයි USB කිට් එක මෙතෙන් සම්බන්ධ වෙන්න ඕනේ. දෙපැත්තේ මේ පොඩි කවුළු දෙකක් වගේ තැනක් තියෙන ඕනේ. ස්පීකර් එක එහා පැත්තට ඇදලා බේස් එක ඉස්සරහට එන්න. ඒකට තමයි පොඩි ක්වොලිටියක් එන්නේ. ඒ හින්දා මේ කවුළු දෙක වහගන්න නැතුව අනිවාර්යයෙන්ම තියාගන්න. හරි ඊළඟට අපි ස්පීකර් එක හයි කරගන්න ඕනේ. ඔයගොල්ලෝ ස්පීකර් එක අලෝ ගද්දි මොනවාරි හොඳ ගම් වර්ගයක් ගාලා ඊට පස්සේ උඩින් මාස්කින් ටේප් එක අලෝ ගන්න. නැත්නම් හරි ක්වොලිටියක් ගන්න බැරි වෙනවා ලූස් තිබ්බොත් එහෙම ස්පීකර් එක. හරි මං ස්පීකර් එක අලෝ ගත්තා මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි අර USB කිට් එකේ කේබල් එක ගහලා USB කිට් එක ඇම්ප්ලිෆයර් එකට අමුණගමු. හරි මෙතන මේ වයර් දෙකක් තියෙන්නේ පවර් සප්ලයි දෙන වයර් එක. ඒ කියන්නේ මෙන්න මේ වයර් එක තමයි පවර් සප්ලයි දෙන්න තියෙන්නේ. ඉතුරු එකේ තියෙන්නේ ඉන්පුට් ලයින් එක තමයි ඉතුරු එකේ තියෙන්නේ. ඊට පස්සේ රතු පාට එකට තියෙන්නේ ඇන්ටනා වයර් එක. මේකේ VCC එකයි එහා පැත්තේම තියෙන ග්‍රවුන්ඩ් එකයි තමයි පවර් සප්ලයි විදිහට දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මැද ලයින් දෙකට තමයි ඉන්පුට් ලයින් දෙක දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ නිල් පාට ක්ලිප් එකට තමයි ස්පීකර් අවුට්පුට් ලයින් එක දෙන්න තියෙන්නේ. වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා මම මෙන්න මේ විදිහට වයර් ටික අමුණගත්තා. මේකේ රතු පාට ඒ කියන්නේ තැඹිලි පාටට වයර් එකක් තියෙන්නේ සප්ලයි දන ලයින් එක. කොළ පාට තියෙන්නේ සප්ලයි රින. ඒ දෙක මැද්දේ ඒ කියන්නේ දෙපැත්තේ දෙක ඇරෙන්න මැද්දේ තියෙන්නේ USB කිට් එකෙන් එන ඉන්පුට් ලයින් එක. USB කිට් එකේ එන පවර් සප්ලයි දෙකත් ඇම්ප්ලිෆයර් එකටම අමුණලා තමයි
ඒකෙන් සප්ලයි දෙන්න තමයි අරගෙන තියෙන්නේ. දැන් එතකොට කෙලින්ම මේ ලයින් එක DC සොකට් එකට දුන්නාට පස්සේ අපිට වෙන වයර් දාන්න නැතුව ලස්සනට මේ වැඩේ කරගන්න පුළුවන්. හරි, දැන් අපි සප්ලයි දෙන ලයින් එක මේ විදිහට DC සොකට් එකට අමුණ ගන්න ඕනේ. සප්ලයි දීලා ඉන්නාට පස්සේ අපිට කරන්න තියෙන්නේ ස්පීකර් ලයින් එක කනෙක්ට් කරගන්න එක විතරයි. අපි මේ ස්පීකර් ලයින් එකක් දැන් මේ වෙන්න මේ විදිහට කනෙක්ට් කරගමු. හරි, මම මෙන්න මේ විදිහට ඇම්ප් එක බෝඩ් එකට තියලා අලෝ ගත්ත සෙලෝ ටේප් එකකින්. මේක හීට් එක ගැන ප්‍රශ්නයක් නැහැ, මොකද පොඩි ස්පීකරයක් දෙන්නේ. ඇම්ප්ලිෆයර් එක වෝල්ට් 14යි. සාමාන්‍යයෙන් පැය දෙකක් වගේ, දෙකක් තුනක් වගේ වැඩ කරගන්න පුළුවන් වෙන විදිහට හීට් සින්ක් එකක් මේකේ තියෙනවා. ඒකින්ද කූලින් එක ගැන එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඔයගොල්ලෝ ඇන්ටනා වයර් එක ඔයගොල්ලන්ට අවශ්‍ය වෙනවා නම් ඉස්සරහින් බෝඩ් එකෙන් එළියට ගන්න. මට නම් ඕනේ නැති හින්දා මම ඇන්ටනා වයර් එක ඇතුළට දාලා සෙලෝ ටේප් එකක් ගහ ගන්නවා. ඊට පස්සේ පවර් සප්ලයි එක විදිහට පාවිච්චි ගන්නේ බෝඩ් 9 දැන් චෙක් කරන්න. බෝඩ් 9 මිලියම්පියර් 500ක පවර් සප්ලයි එකෙන් මේක චෙක් කරගන්නේ. ඕගොල්ලොන්ට පුළුවන් වෝල්ටේජ් එක 6 ඉඳලා 12 වෙනකන් කැමැති ගානක් දා ගන්න. හැබැයි ඇම්පියර් ගාන සාමාන්‍යයෙන් ඇම්පියර් එකක් තියනවා නම් හොඳ ක්වලිටියක් මේකට ගන්න පුළුවන්. මිලියම්පියර් 500ත් අවුලක් මන් නැහැ. ඒ වුණාට ඇම්පියර් එකක් තියනවා නම් හොඳ ක්වලිටි එකකට වැඩේ කරගන්න පුළුවන්. USB driver mode. Bluetooth mode. USB driver mode. USB driver mode. Oh,
Yeah, bye, and the bus was so yeah.